සතියෙන් පස්සේ 130 විකුණන්න නැත්නම් අනිවාර්යෙන් අපිට පාලන මිලක් යොදන්න වෙනවා පාන් නිෂ්පාදකයන්ට පාන් ගෙඩියකට. ඉතින් ඒ වෙනි තත්වයකට පත් වෙන්න එපා. අපි පාලන මිලක් යෙදුවොතින් මේක අනිවාර්යයෙන්ම රුපියල් ලක්ෂක දඩයකට යටත් වෙනවා. මේක ලොකු කම්පැනියක් නම් ওই පාන් හදන ඒක ලක්ෂ 5න් පටන් ගන්න ඊට පස්සේ ලක්ෂ 50 දක්වා දඩ ගන්න පුළුවන්. රජයේ විසින් විදුලි බිල අඩු කරා, ඉන්ධන බිල අඩු කරලා තියෙනවා. දැන් ඒකේ වාසිය පාරිභෝගිකයන්ට දෙන්න. හැමදාම මේකෙන් උපරිම ලාභ ගන්න ලෑස්ති වෙන්න එපා. අපි වැටලීම් දිගටම කරන අඩු බර පාන් පාරිභෝගිකයට අවශ්‍ය වුණොත් පාන් ගෙඩියක් අරගෙන ඔහුට අයිතියක් තියෙනවා මේ බර බලන්න. ඒ වර්ෂයට බලපත්‍ර තියෙන තරාදියක් ඒ බේකරිය නැත්නම් වෙළඳ සැලේ ඉදිරියෙන් තියෙන්න ඕන. එතකොට ඒක නැත්නම් ඒකත් වරදක්. අපි ඒකටත් නඩු ගන්නවා. ඒකම ඔබ මතක ඇතුව ඔබ ගන්න පාන් ගෙඩියට දැන් බහුතරය පාන් වගේ ගන්නකොට ඒක කෙරෙන්නේ නැහැ. නමුත් බිල්පතක් ඉල්ල ගන්න. බිල්පතක් දෙන්නේ නැත්නම් ඒකත් වරදක්. එතකොට මේ බිල්පතෙන් පුළුවන් අපිට ඒක උසාවියට ගියොත් ඒක ඔප්පු කරගන්න මේ ගන්නට තමයි දුන්නේ කියලා.